මුජිබු රහමන් මන්තුමා කිව්වා ජනාධිපතිතුමන්ගේ සිතේ දැන් තුන්බිය ඇති වී ඇති බව. තුන්බිය පුද්ගලයෙක්ට හැදෙන්න බෑ. තුන්බිය ඇති උනේ විශාලා මහ නුවර. ඒක ජනතාවට ඇති උනේ එකක්. රෝග බිය, අමනුෂ්‍ය දිය, මරණ බිය. පුද්ගලයෙක්ට තුන්බිය හැදෙන්නේ නෑ. මරික්කා බිය තිබුණත්, හිරුණිකා බිය තිබුණත්, රෝසි බිය තිබුණත් ඒක තුන්බිය නෙමෙයි. මගේ මිත්‍ර විජිත හේරත් කිව්වා අරගලයට පින්සුදුවන්ට ජනාධිපති පුටුවේ වාඩි වූ රනිල් වික්‍රමසිංහ අද අරගලය මර්ධනය කිරීමට. ඒ කියන්නේ අරගලයට පිනෙන් නෙමෙයි. මේ රටේ ජනාධිපති ගියොත් ඒ තනතුර ගන්න ඕනේ අගමැති. ඒ නිසා තමුන්නාසිර එහෙනම් ගෝඨාභය රාජපක්ෂ බදාගෙන ඉන්න තිබුණ. එයා බදාගෙන හිටියා නම් මං අගමැති නෙමෙයි. විපක්ෂ නායකතුමාට අමතක වෙලා තියෙනවා මැයි 12 ඉඳලා එතුමා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එව්වැලියුම ගරු ජනාධිපතිතුමනි කෙටි කාලීන ආණ්ඩුවක් පීඨවීමට සමගි ජනබල සන්ධානයේ නායකයා ලෙස අග්‍රමාත්‍ය දුරේ බාර ගැනීමට තීරණ කර නැති බව ප්‍රකාශ කරමි. ඉතින් මට බයින්ද? ඒ වෙනකොට මං දිවුරුන් දීලා ඉවරයි. ඉතින් මං දන්නේ මොකද මේ කෙව්වේ කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් විපක්ෂ නායකතුමාගේ උපදෙස් අරගත්තා. එතුමනේ කිව්වේ නිශ්චිත අවම කාල රාමුවක් තුල ජනාධිපති දුරෙන් ඉවත් වීමට ගගවීම. මට දිවුරුම් දීලා මාස දෙකකට පස්සේ එතුමා ඉවත් වුණා. මං අයින් වෙන්න කිව්වේ නෑ. ඔබතුමා අයින් වෙන්න කියලා. මම මොනවා කරන්නද? මං ඉන්න කෙන දැනගෙන මේකට දෙන්න එපා කියලා ඉන්න කියන්න තිබුණේ. අපේ මේ ව්‍යවස්ථාව අනුව හමුදාවට තියෙන්නේ මෙන්න මේක ආරක්ෂා කරන්න. මේ රටේ ආණ්ඩු පෙරලන්න එනකොට හමුදාවට පැත්තකට වෙලා ඉන්න බෑ. පාර්ට බැහැලා මේ සෙල්ලම නවත්තන්න ඕනේ. අපේ පන්සල්වල ස්වාමීන් වහන්සේලාට තර්ජනය කරනකොට, සිවුරු ඇඳගත්ත බට්ටෝ දාලා තර්ජනය කරනකොට අපි නිකන් ඉන්නේ. අපේ මහානායකලාට සද්ද කරනකොට නිකන් ඉන්න බෑ. හමුදාවට යුතුකමක් තියෙනවා ව්‍යවස්ථාවේ 9 වගන්තිය අනුව ඒව නවත්තන්න. ඒව කරන්න බෑ. විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් අත්අඩංගුවේ නැහැ. මෙතන නෑ. මේ යටතේ තිබුණේ මුදලිගේ දැන් අවුරුදු 8ක්ද 9ක්ද විශ්වවිද්‍යාලේ. මේක හරි වැඩන්නේ. මං විශ්වවිද්‍යාලෙන් පිටුනේ 21. එයා 31යි ඉන්නෝ. ඒ තමයි අපි මානව හිමිකම් ඩිෆෙන්ඩර් කියලා පිට රටින් සල්ලි අරගෙන Taman ජීවත් වෙන්නේ. කෝක නැත්ත? මට කියන්නේ එක්කෙනෙක් නැකිලා කියන්නම් මම හිම කරේ නෑ කියලා. මම මේ අය දන්නවනේ. මේ අය එක්ක මම වැඩ කරලා තියෙනවනේ. විපක්ෂ නායකතුමා කියලා තුනක් මං මේ පාර්ලිමේන්තු කල් දාන්නේ නැහැ. මං කල් දාන්නේ නැහැ. මට කල් දාන්න බෑ. මං නිකන් පාර්ලිමේන්තු විසුර හරින්න යන්නේ නැහැ. පාරේ කෑ ගැව්වා කියලා. කෑ ගහන අය නෙමෙයි බහුතරය අද. බහුතරේ නිශ්ශබ්ද වෙලා ඉන්න. මානව හිමිකම් කියලා ප්‍රචණ්ඩ ක්‍රියා කරපු අය ආරක්ෂා කරන්නත් බෑ. අපේ මූලික අයිතිවාසිකම් තියෙනවා 14 වගන්තියේ. ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේවා සීමා තියෙනවා. මේ සීමාවෙන් පිට යන්න බෑ. දැන් මානව හිමිකම් අරගෙන පොලිසිය ඔක්කොම හිර කරන්න හදනවා. ඒත් මෙතන කරන්නේ හදිසි අවස්ථා ඇති කළා, කලබල ඇති කළා, පොලිසිය ගියා මේක නවත්තන්න, ඒගොල්ලට විරුද්ධව දානවා මානව. ඒක දාන්නේ මානව හිමිකම් නිසා නෙමෙයි, පොලිසිය ක්‍රියා කරන එක නවත්තන්න. ඒ නිසා මං හිතන්නේ මං නීතිපතිතුමාට කියලා තියෙනවා මේ ගැන බලන්න. මෙහෙම ක්‍රියා කරනවා නම් අපි 15 යටතේ නීති ගේන්න ඕන කියලා. මේ සෙල්ලම කරගෙන යන්න බෑ. මම ගෙදර පුච්චලා ගිනි තියලා ඊට අමතරව මගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිය අයින් කරන්න ගියා. මම ගෙදර තියෙනකොට ඔක මේක නෙමෙයිනේ. උනේ මාධ්‍ය සිරස මාධ්‍ය. ඊට පස්සේ මොකද්ද කරේ? මමයි ගිහින් ඒගොල්ලට විරුද්ධව ක්‍රියා කරන්න ඕනේ. නෑ, ගිහින් මානව හිමිකම් කොමිසමට කියනවා මගේ ප්‍රධාන නිලධාරිය, මම ඩිරෙක්ට් එම්එස්ටි අධ්‍යක්ෂව ඉවත් කරන්න කියලා. මොකද්ද එයා කරපු වැරද්ද? මානව හිමිකමක් දැනගන්න ඕනේ. මේ ගිහින් ඇඟිලි ගහන්න නැතුව ඉන්න මේ වැඩ කටයුතු වලට සේවය කරන හැම නිලධාරියෙක්ම එහෙම අවස්ථාවක් වුණොත් ආණ්ඩුව ආරක්ෂා කරන්න ඕනේ. යට ඉන්න කෝපරල් ඉඳන් උඩහම ඉන්න අපේ ෆීල්ඩ් මාෂල් ඔක්කොම එකතු වෙලා මේ 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 ආයතනය ආරක්ෂා කරන්න ඕනේ. ඒකයි අපි කරන්නේ.